समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सीलदर्शन संपन्नं धम्मट्ठं सच्चवेदिनं अत्तनो कम्म कुब्बानं तंजनो कुरुते पियं तीति कारुणिक श्रद्धा कामने पिंगतुनी अद संध्यायामे वेनदा रात्रि हतट जापाने वेलावें अपी सद्धर्म देशनाव आरंभ करात अद सवस पहट मे सद्धर्म देशनाव अपी आरंभ कराने विशेषम नवशीलांतये जीवत्वेन अपे कल्याण मित्र दायक सदहवतुं वेनुवेन सिद्धकेरेन देशनाव निसावेन क्रियात्तंट रात्रि नमयाई मे वेलावे ए निसा अपे लक्किवी पदनमे अपे आर्य निकेतन भिक्षु पूर्ण मध्यस्थाने कपकरु दायक दायिकावन ए पौलत्तन एक्रस्व नवशीलांत विविध पलात्वल प्रांतवल जीवात्व नायकत्वेला गुडनगपु ए बौद्ध संविधानय लक्के विपादनम इतिं ए पिरिस वेनुवेन अपि हेम मासकम पाहे इंदला हिटला अविवेकी उनोत् हरुणु कोट सद्धर्म देशनावक अपि सिद्ध करना ඉතින් අද සද්ධර්ම දේශනාව සිද්ධ කරද්දී ඒ සියලු දෙනාට ආශිර්වාද කිරීම පොදුවේ සිද්ධ කළත් විශේෂ ආශිර්වාදයන් කීපයක් අපි සිද්ධ කරනවා ඒ පිළිබඳව අපි අවසානයේ සම්පූර්ණ සියලු දෙනාගේම නම් සිහිපත් කරලා සෙත් පැතීම සිද්ධ කරනවා විශේෂයෙන්ම අපේ ලක්කවේ පදනමේ LKBS එකේ ආරම්භක සමාජික ඉංග්‍රීස වගේම අද දක්වාම विदायक कमिटु सामाजिक इंदस कटयुतु करन अनुष्क मेडेरिगम महात्मागे भंडागारिक तुमन एवगेम अरोषि तेन्नकोन महात्मियगे आदरणीय दुव डिसेंबर मासे तुंगनी दट ए दुवट अवुरुदु देकाक संपूर्ण वेना ए पुंचि दूट निदुक भव निरोगी भव स्वपद भव दीर्घायुष संपत्ति प्रार्थना करमी किसी लेडा दुखा खरदरयाक बाधकयाक नतु अनागते वासनावंत वेवाक्यन उतुम प्रार्थना वेक्कतमाय अद मे उतुम सद्धर्म देशनाव मूलिकव अपिसित करान्नी इत अमतरव इनोका इमाया मोहत्तिगे महात्मिय एतुमिया तपे पदनमे सामाजिकावक पनस्वन जन्मदिनय समरान्नट यदुना එවගේම එතුමියගේත් ස්වාමි පුරුෂයාගේත් ආදරණීය පුතුණුවන්ගේ ජන්මදිනයත් යෙදිලා තිබුණා. ඉතින් ඒ දරුවන්ටත් නේ ආශිර්වාද කරමින් විශේෂයෙන්ම සවිනිඳු එවගේම තවත් තරුෂ මුතු නායක පුතුණුවන් එයාටත් ආශිර්වාද කරන අතරේ අපේ තවත් අපේ පදනමේ කැපකරු දායකාවක් අවස්ථා කීපයක සද්ධර්ම දේශනාවනුත් සිදු කළා මංජුලා වල්ගම්පාය මහත්මිනි එතුමියගේ ජන්මදිනය යෙදිලා තිබුණා නොවැම්බර් මාසේ ඒ එතුමියට ආශිර්වාද කරමින් සහ අපේ ජීවක කොබ්බැකඩුව අක්ෂික කොබ්බැකඩුව මැතිනි ඇතුළු අපේ කල්‍යාණ මිතුරු මිතුරියන් සදහැවත් දායක දායිකාවන් කැපකරු මෞපියවරු හැම දිනාටම සෙත්පත්මින් තමයි අද දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් ඔයත් එක්ක ඊටාම වටින ගාථා ධර්මයක් අපි මෙතන ඉඳලා සාකච්ඡා කරනවා. ඒ තමයි ධම්මපදයේ පියවග්ගයේ
පියවග්ගයේ එන ගාථා ධර්මයක්. ඇත්තටම පියවග්ගයේ තිබෙන ගොඩාක් ගාථාවල පෙන්වලා දීලා තියෙන්නේ මේ ප්‍රියයෝ නිසා ඇතිවෙන දුක පිළිබඳ. ප්‍රියාය ඉන්නකොට තියෙන මේ වේදනාව පිළිබඳව එක ගාථා ධර්මයක තියෙනවා හරි වටින තාම උතුම් අදහසක්. ඒක මම කෙටියෙන් කියලා මගේ මාතෘකාවට යනවා. එහි ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා පියේහි සමාගංචි අප්පියේහි කුදාචනං පියාණං අදස්සනං දුක්ඛං අප්පියාණං ච දුක් දස්සනං. ඒකුවේ ප්‍රියයොත් ඇසුරු කරන්න එපා, අප්‍රියයොත් ඇසුරු කරන්න එපා කියලා. මහා දියුණු බලගත්තු ප්‍රකාශනයක් තථාගතයන් වහන්සේ සිත කරපු. ප්‍රියයොත් අයින් කරන්න, අප්‍රියයොත් අයින් කරන්න කියලා. එයයි හේතුව කියනවා. පියාණං පියයන්ගේ අදස්සනං දකින්ද නැති කම. ඒ වගේම අප්පියාණං අප්‍රියයන්ගේ දස්සනං දැකීම දුක්ඛං දුක්සහගත හේිනි. එතකොට බලන්න අපේ බුදුරජාණන් වහන්සේ උගන්වන මේ වටින අදහසනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ ප්‍රියයොත් ආශ්‍රය කරන්න එපා කියලා. අප්‍රියය වගේම ප්‍රියයොත් අයින් කරන්න ඕනි තමන්ගේ ජීවිතේ කියලා ඇයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ, දේශනා කරන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි ඔබ හොඳට වටහා ගන්න, ප්‍රියයන් අපිට දකින්න නැති එකක් දුකක්, අප්‍රියයෝ දකින්න ලැබෙන එකක් දුකක්. එතකොට ඒ බන්ධනෙන් නිදහස් වුණත් දුක ඉවරයි. දුකින් නිදහස් වෙනවා. බන්ධනෙන් නිදහස් වුණොත් දුකින් නිදහස් වෙනවා. අපේ විඳවිල්ල ඉවර වෙනවා. අපේ බය ඉවර වෙනවා. අපේ තැති ගැනීම, අසහනය ඒක නිමා වෙනවා. ඒකයි බුදුහම්දුරෝ දේශනා කරන්නේ අප්‍රියයන්ගෙනුත් වෙන් වෙන්න, ප්‍රියයන්ගෙනුත් වෙන් වෙන්න. අප්‍රියයොත් අත්හරින්න, ප්‍රියයොත් අත්හරින්න. දැන් ඔබට හොඳට වැටහෙන්න ඕන එයි අපි දුකින් ඉන්නේ කියලා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අප්‍රියය අපෙන් අයින් කරලා අතහැරලා ඉන්න. ඉතින් අපි අතහරින්න දැඟලුවට අපිට ඕන තරම් ඉක්මනට අපි අප්‍රිය, අපි ප්‍රිය නොකරන අය අපෙන් අයින් වෙන්නේ නැහැ. අයින් කරගන්නත් බෑ. ඊළඟට අපි ආසමික මොකක්ද? ප්‍රියයෝ අපේ කරගෙන, මගේ කරගෙන, ගැට ගහලා තදින් බැඳගෙන තියාගන්නනේ. හැබැයි ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ අපි ප්‍රිය කවුරුකත් අපිට ඕන විදියටම තියාගන්න බෑ. ඒගොල්ලෝ යනවා. සමහරු කියලා යනවා, සමහරු නොකිය යනවා, සමහරු ගිහිල්ලා කියනවා. ප්‍රියයෝ යනවා. කිසිම ප්‍රියයෙක් මේ ලෝකෙ සදාකාලිකව කවුරුවත් ගාව නැවතිලා නැහැ. මරණෙන් හරි ප්‍රියයෝ වෙන් වෙනවා. මරණෙන් හරි ප්‍රිය අය එකිනෙකාගෙන් ඈත් වෙනවා. ඒ බැඳීම්, ඒ සම්බන්ධකම් නිමා වෙනවා. බුදුහමදුරෝ ඒකයි දේශනා කළේ, දුකක් නැතුව ඉන්න ඕන, විඳවිල්ලක් නැතුව ඉන්න ඕන. මෙච්චර කාලෙකට උත්සාහ කරන්නේ අප්‍රියයන්ගෙන් වෙන්වීම විතරක් නම් නෑ, ඒක විතරක් මදි, ප්‍රියයන්ගෙනුත් වෙන් වෙන්න ඕන. දැන් මේක කීවා කියලා දඩි පිටි කාලා දික්කසාද වෙන්න දඟලන්නවත්, දරුවෝ අතෑරලා දුවන්නවත්, අම්මා තාත්තා අතෑරලා දාන්නවත් නෙමෙයි. මේක තේරුම් ගන්න. මේක සංකල්පයක්. අපේ මනසින් අපි
කාටහරි දෙන වටිනාකම අනුව ඒක කැමැත්තෙන් දුන්නත් ඒ වටිනකම අපි අකමැත්තෙන් දුන්නත් අපට විඳවන්න ඒක හේතු වෙනවා කියන එක තමයි මෙහි අදහස. ඒක තේරුම් අරන් ජීවත් වෙන්න. ඒක තේරුම් අරන් ජීවත් වෙන්න. අඩුම එතකොට තමන් දන්නවා තමන් ඇයි පුතා නිසා දුක් විඳින්නේ, දුව නිසා දුක් විඳින්නේ, සැමියා නිසා දුක් විඳින්නේ, බිරිඳ නිසා දුක් විඳින්නේ ඇයි කියලා තේරෙනවා. ඇයි මෙච්චර රණ්ඩු කියලා තේරෙනවා. ඒව ඇතුලේ හේතුව ප්‍රියයා තියාගන්න අපි රණ්ඩු කරනවා. අප්‍රියයා අයින් කරන්න රණ්ඩු කරනවා. ප්‍රියයා දකින්න නැතිකොට දුක් විඳිනවා. අප්‍රියයා අප්‍රියයා කියුවේ මට දැහැට පේන්න බෑ ඔය මිනිස්සයා කියලා හිතන අය ඉන්නේ. ඔය මිනිස්සයාගේ කටහඬ මට ඇහෙන්නවත් මං ආස නැහැ කියලා හිතන අය ඉන්නේ. අන්නේ අයගේ හඬ ඇහෙන එකත් දුකක්. ඒගොල්ලොන්ගේ දර්ශන මාත්‍රයක් පවා දුකක්. දුකක් වේදනාවක්. පීඩාවක් ජීවිතේට. පීඩාවක්. ඉතින් ප්‍රියවග්ගේ තියෙන වටින ලස්සන ගාථා ධර්මයක් නිසා මම මේ උපුටා දැක්වුවට මුලින්ම අද දේශනාවේ මාතෘකාව වෙන්නේ ජනප්‍රිය වෙන්නේ කොහොමද කියලා. කෙනෙක් ජනප්‍රිය වෙන්නේ කොහොමද? ප්‍රසිද්ධ වෙන එක හරි ලේසි. ප්‍රසිද්ධ වෙන එක කොච්චර ලේසිද නේ? මේ වගේ මේ සෝෂල් මීඩියා බොහොම බලවත් කාලෙක කෙනෙකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් එක රැයකින්. අපි ජීවිතේට අහපු නැති අය ගැන ප්‍රවෘත්ති දිනපතා විකාශනය වෙනවා ජාතික නාලිකාවලනේ. දිනපතා විකාශනය වෙනවා. මේගොල්ලෝ දැන් ප්‍රසිද්ධයි. සමහර අය මීට මාස දෙකකට කලින් අපි දන්නේවත් නැහැ. මම නම් දන්නේවත් නැති අය, අහලවත් නැති අය ගැන ප්‍රවෘත්ති දැන් හැමදාම අහලා ඒ නම් අපිට දැන් කටපාඩම් හිටින මට්ටමටම ඇවිල්ලා. ඒ රූප අපිට දැන් ඕනේ තැනක දැක්කොත් අඳුන ගන්න පුළුවන්. එච්චරට ප්‍රසිද්ධයි. කොහොමද ප්‍රසිද්ධිය හම්බෙන්නේ? මතක තියාගන්න. හොඳ වැඩවලින්ම නෙමෙයි. හොඳ වැඩවලින් එච්චර ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න බෑ. යහපත් දේවල් කරලා ඉක්මනට ප්‍රසිද්ධ වෙන්න අමාරුයි. ජනප්‍රිය වෙන්න අමාරුයි. ජනප්‍රිය වෙන්න කොහොමත් අමාරුයි. ප්‍රසිද්ධ වෙන්නත් අමාරුයි යහපත් වැඩ කරලා. ප්‍රසිද්ධිය වේගයෙන් ලැබෙන්නේ මේ වගේ කාලෙක මොනවා හරි ටිකක් වෙනස් විදිය දෙයක් කළොත්, පවතින රටාවෙන් පිට දෙයක් කළොත් ප්‍රසිද්ධ වෙනවා. සමහර ප්‍රසිද්ධ වෙනවා දක්ෂ ලෙස ගායනා කරලා. සමහරු ප්‍රසිද්ධ වෙනවා දක්ෂ ලෙස නර්තනය නිසා. සමහරු රූප ශෝභාව නිසා, කටහඬ නිසා, හැකියාවන් නිසා එහෙම ප්‍රසිද්ධ වෙනවා. ඒවා නරක විදියට ප්‍රසිද්ධ වීම නෙමෙයි. හැබැයි ඒ සියලුම අනිත් අය අපි ප්‍රිය කරන්නේ අපේ හඬට නම්, අනිත් අය ප්‍රියක් වෙන්නේ අපේ රූපෙට නම්, අනිත් අය ප්‍රිය වෙන්නේ අපෙන් ලැබෙන ස්පර්ශයකට නම්, අනිත් අය ප්‍රිය වෙන්නේ මොකක් හරි අපේ ඒ භෞතික කාරණාවකට නම්, ඒක ෆිසිකලි අපි ගැන ඇති වෙන දෙයක් නම්, ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒ භෞතික තත්වය වෙනස් වුණු ගමන් අර ප්‍රිය භාවයත් වෙනස් වෙනවා. උදාහරණයක් කිව්වොත් ඔබේ රූපයට කවුරු හරි ආදරය කරොත් යම් වෙලාවක ඔබේ රූපය විකෘති තත්ත්වයට පත් වෙනොත් හදිසි අනතුරකින්, රෝගී තත්ත්වයකින්, තවදුරටත් ඔබට ඒ ආකර්ෂණය තියාගන්න පුළුවන් වේවිද කියලා ඔබට හිතන්න වෙනවා. ඒක තාම දුෂ්කර දෙයක්. ඒකනේ අර මිනිස්සු කියන්නේ මේ නටත්තු කරන්න වෙනවා කියලානේ. නම් තැනකට ආවොත් රූපෙ නිසා, දක්ෂකම් නිසා ඒක නඩත්තු කරගන්න වෙනවා. ඒක නඩත්තු කරගන්න බැරි වුණොත් තමන් හදාගන්න ඒ తত্ত্বය
ඊට පස්සේ අර ආකර්ෂණය වෙලා ඉඳපොය විකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ වෙන රූපයකට යනවා. වෙන ශබ්දයකට යනවා. වෙන රහක් හොයන්න පටන් ගන්නවා. එහින්දා ඔබ අවබෝධ කරගන්න ඕන දේ තමයි අපිට කවුරු හරි කෙටි කාලයකට අපේ හඬට අපේ රූපෙට අපේ වෙන දෙයකට කැමති වෙන්න පුළුවන්. ඒක කෙටි කාලයයි කියලා හොඳටම දැනගෙන ඔබට ආකර්ෂණය වෙනකොටම යම් කිසි කෙනෙක් එවැනි කරුණක් හේතු කරගෙන ඔබට මුසපත් වෙනකොටම ඔබ දැනගෙන ඉන්න එයා නොදැන ගත්තට ඒක යාගේ ප්‍රශ්නයක් ඔබ දැනගෙන ඉන්න මේ මට මේගොල්ලෝ බොහොම දැඩි ලෙස බැඳෙන්නේ මේගොල්ලෝ දැඩි ලෙස මට ඇලෙන්නේ මට වසඟ වෙලා ඉන්නේ මේ මගේ මතු පිට කාරණයක් මොකද ස්වභාවය තමයි මතුපිට කාරණා වලට පහදින අය මතුපිට කාරණා වලින්ම අපහැදෙනවා අපහැදෙනවානේ මතුපිට කාරණා වලට පහදින අය මතුපිට කාරණාවටම අපහැදෙනවා ඒක තමයි යථාර්ථය ජීවිතයේ ඇත්ත තත්ත්වයනේ එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කාටවත් තරංගයක් දීලා උදුරගන්න බැරි ජනප්‍රියත්වයක් ලබා ගන්න ඕන කාටවත් තරංගයක් දීලා උදුරගන්න බැරි ජනප්‍රියත්වයක් දැන් මොකද මේ වසරේ දක්ෂතම මොකක් හරි තැනක තරුවක් වෙන එක්කෙනාට තරගයක් දෙනවා ඊළඟ වසරේ තව අය එතකොට සමහර විට මේ වසර එක්කෙනාගේක ඊළඟ වසර එක්කෙනා විසින් අත්පත් කරගන්න. එතකොට අර ඒක අත්පත් කරගත්තු ගමන් ගත්තොත් ගිහියන්ට නම් වෙළඳ දැන්වීම වලට තිබෙන ඉල්ලුම නැති වෙලා යනවානේ. ක්‍රීඩකයොන්ට එහෙම. එතකොට ඒගොල්ලොන්ට ඒ පෙනී හිටින අවස්ථා අඩු වෙනවා. මොකද ඊළඟට වීරයා වෙච්ච කෙනා ඊළඟට ජනප්‍රිය වෙච්ච කෙනා තමයි තෝරාගන්නේ. අන්න එවැනි තත්වයක් ඔබට අත්වෙන එක වලක්ව ගන්න ඔබගේ ගාව වෙන විදියක ධර්මතා ටිකක් දියුණු කර ගන්න වෙනවා. ඒ ධර්මතා දියුණු කර ගන්න ඕනේ ඔබ ජනප්‍රිය වෙන්න නෙමෙයි. ඒ ධර්මතා දියුණු කර ගන්න කෙනාට ලැබෙන අමතර ආනිසංසයක් තමයි ජනප්‍රියත්වය. මොකක්ද? පළවෙනි එක සීල දස්සන සම්පන්නයි. සීලෙන් සහ ප්‍රඥාවෙන් කෙනෙක් යුක්තයිද? කාට හරි කෙනෙකුට සීලයි ප්‍රඥාවයි තියෙනවා. දැන් බලන්න මේ දෙකම එකට තියෙනවා. සීලවන්තකම තිබිලා ප්‍රඥාවන්තකම නැති වුණොත් එයාගේ ජනප්‍රියත්වය ඉවර වෙනවා කෙටි කාලෙකින්. ප්‍රඥාවන්තකම තිබුණට කිසිම සීලවන්තකමක් නැත්තම් මේ දෙක එකට එකක් සම්බන්ධව පවතින ඕන සීලයත් එක්කම ප්‍රඥාව ප්‍රඥාවන්තකමත් එක්කම සීලය තව විදියට කිව්වොත් බුද්ධිමත්කම සහ විනය තවත් විදියකට කිව්වොත් දැනුම සහ විනය දැනුම සහ විනය ඒ දෙක එකට තියෙනවා විනය තිබිලා දැනුම නැති වුණත් එයාට පවතින්න බෑ එයා අප්‍රසන්න වෙනවා එක වෙලාවක දැනුම තිබිලා විනය නැතත් විනය තිබිලා දැනුම නැතත් මේ දෙකකින් ඕනම එකක් අනිත් පැත්තට වැඩ කරනවා අනිත් පැත්තට ගමන් කරනවා තම මේ දෙකම තියෙන්න දැනුම තියෙන්නත් ඕනේ විනය තියෙන්නත් ඕනේ එකක් අවශ්‍යයි එකයි භාගතුන් වහන්සේ දේශනා කළේ ඔබගේ ජනප්‍රියත්වයට ඔබ අනිකාට ප්‍රිය වෙන්න ඔබගේ විනය නැත්තම් සීලය ඒ වගේම ප්‍රඥාව බුද්ධිමත්කම දැනුවත්කම අවබෝධය ඔබ තුල තිබෙන ඒ ඥාන සංප්‍රයුක්ත බව හරිම වැදගත්. දැන් බලන්න අවබෝධයක් ප්‍රඥාවක් නැතුව සීලවන්ත වුණාම එයා හරියට අර නිගණ්ඨනාත පුත්තතුමාගේ ශ්‍රාවකයෙක් වගේ සීලවන්තයි. හැබැයි එයා
දුකින් නිදහස් වෙන ප්‍රඥාව එයාට නැහැ. එයා ඉන්නකම් ප්‍රසිද්ධ වෙනවා. ඉන්නකම් ප්‍රසිද්ධ වෙන්න පුළුවන් එයා. බලන්න මේ ඇඳුමක් අඳින්නේ නැහැ. ඇඳුම් වලට කිසි ඇලීමක් නැහැ. ඒකයි ඔය නිර්වස්ත්‍රව ඉන්නේ. කන්න එක වේලයි. එහෙම නැත්තම් කියයි මේ මේ අතනි කකුලෙන් මෙච්චර පැය ප්‍රමාණයක් හිටගෙන ඉන්නවා. එහෙම ඉන්න බෑ ලේසි පාසු සිල්වතෙකුට අර වෙන කෙනෙකුට. තාම ඉක්මනින් ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේ ප්‍රසිද්ධ වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ වගේ පිරිනුවම් පහළ අවුරුදු 2000 ගණනක් ගත වුණත් උන්වහන්සේට තියෙන කැමැත්ත මිනිස්සුන්ගේ අඩු වෙන්නේ නැහැ. උන්වහන්සේ මිනිස්සු ආකර්ෂණය කරගන්නට කියලා ඔය වගේ සිල් රැක්කේ නැහැ. ඔය වගේ සිල් රැක්කේ නැහැ. තනි කකුලෙන් හිටගෙන ඉර දිහා බලන් හිටියෙත් නැහැ. නිර්වස්ත්‍රව හිටියෙත් නැහැ. උන්වහන්සේ ඒකාංශ කරලා ඇතුළේ ඉඳිත්ති එළියට බැහැරට වඩිත්ති උපයංශ කරලා හොඳට සිවුර ඇඳලා පොරවල ශාන්ත සංසුන් ගමනි සීකල්පනාවෙන් ගතේටි තේ නිසින්නේ යද්දී එද්දි ඉඳිද්දි මේ හැම ඉරියව්වකම සීකල්පනාවෙන් උන්වහන්සේ වැඩ හිටියා. තමන් කරන දේ ඇයි කරන්න කියලා අවබෝධෙන් එකටයුතු කළා. උන්වහන්සේ පිණ්ඩපාත ප්‍රතික්ෂේප කළේ නැහැ. ප්‍රත්‍යවේක්ෂා කළ පිණ්ඩපාත වැළඳුවා. සේනාසන ලැබෙන්නේ කොයි විදිය සේනාසනයක්ද කියන එක නෙමෙයි. සේනාසන පිළිගත්තා. ඇයි සේනාසනේ පිළිගන්නේ පරිහරණය කරන්නේ කියලා අවබෝධයෙන් උන්වහන්සේ පරිහරණය කළා. එතකොට උන්වහන්සේට ඒක ගල්ලෙනක් වුණත්, වෘක්ෂ මූලයක් වුණත්, සොහොනක් වුණත්, විශාකාව හදලා දීපු කාමර 500ක් සහිත මහා ආරාමය වුණත් ඔක්කොම එකයි. ඒයි උන්වහන්සේ ඒ සේනාසනය පාවිච්චි කළේ අවබෝධය. උන්වහන්සේ දිව්වේ නෑ ඒව දෙනකොට මම ඔය ඔක්කොම අතෑරලාවෙන් මට ඕවා වැඩක් නෑ කියලා. උන්වහන්සේ දිව්වේ නෑ, ඒක බාරගත්ත පූජාවක් නේ. සංඝයාට වැඩ ඉන්න ස්ථානයක් ලෙස ජේතවනාරාමේ, වේළුවනාරාමේ, පූර්වාරාමේ, මිගරමාතුපාසාද කියලා කියපු තට්ටු පහකින් යුක්ත කාමර 500ක් සහිතනේ. ඒ සේනාසන බාරගත්ත දිව්වේ නෑ. ඒවට බය වුණෙත් නෑ. ඒව ප්‍රතික්ෂේප කිරීම සීලය ලෙස ගත්තෙත් නෑ. ඒව පිළිගත්තා. සංඝයාට පූජා කරන්නට කියලා පිළිගත්තා. පිළිගෙන ඒවයි වැඩවාසය කරන්නේ ඇයි කියන අර්ථය අඳුනගෙන වැඩවාසය කරා. ඕනම වෙලාවක වත ඇරලා යන්න පුළුවන් ප්‍රඥාව උන්වහන්සේ වඩලා තිබුණා. ඒවයි වහලෙක්ුණේ නෑ. ඒවයි මුසපත්ුණේ නෑ. ජේතවනාරාමේ වැඩ හිටියා වගේම පාරිලෙය වනේත් වැඩ හිටියා. ඒ තමයි අවබෝධයට පත් වෙච්ච සීලවන්තයෙකුගේ තියෙන වෙනස. අවබෝධයක් නැති සීලවන්තයා, එයා ඇත්තටම සීලබ්බත පරාමාසවල තමයි ඉන්නේ. ඒ කියන්නේ සීලය කියලා සමාදන් වෙලා තියෙන වෘත. බුදුදහමේ උගන්වන්නේ ප්‍රඥාවෙන් පොහසත්තුණු පෝෂණය වුණු සීලවන්තකම. ඒ වගේම බුදුදහම කොතනකවත් උගන්වන්නේ නැහැ බුද්ධිය තිබුණන් ඇති මොන සීලයක් අත් ඕනේ නැහැ, මේව ඕනිකක් විසඳෙන්නේ මොලෙන්. මොලෙන් ඔක්කොම විසඳන්න පුළුවන් ය. මොලේ තියේනම් එයා තමයි චරිත කියලා පිළිගත්තෙත් නැහැ. බුද්ධිමත් කමට අවබෝධයට විනයක් ඕන. ප්‍රඥාවන්තයාට විනයක් තියෙන්න ඕන. ඒ කියන්නේ එයාගේ විනය කියලා කියන්නේ ප්‍රඥාවෙන් ලැබුණු එකක් වෙන්න. එයාගේ ප්‍රඥාව තුළ එයාගේ විනය දියුණු වෙලා නැතිනම් එයා ලබලා තියෙන ප්‍රඥාවක් නෙමෙයි. නිවැරදි ප්‍රඥාවක්
கெனக்குத்துள்ள தியுனு எனக்கொட்ட யாத்துல இப்பேம ஈட்டதால வினயத் நிர்மாணே வேணும் ஏக்கை அர கியமனக் தியன்னே வித்யா ததாதி வினயம் பிரக்ஞாவ கெனக்குட்ட வித்யாவ கெனக்குட்ட ஹிக்மீமக் கத்தி கருவோம் ஹிக்மீமக் அவபோதே ஹிக்மீமட்ட ஹேத்துவாக் हिक्मीमावबोधये प्रतिपलयाक इदक्के कटेकक् हरि संबंधय मेनकेनाट अवबोधे लबंड पासु अवबोधे लबनकेना हिक्मेनो यागे गाव हिक्मुनुकम प्रकट करुणक् वेनवा बलगत करुणक् बावट पत्वेनवा एनिसा मा ओबट योजना करणवा मे मे करुणु देक गेन ओब हितान्ने මේ කරුණු දෙක හරි ඔබගේ ජීවිතය ඇති කරගත්තොත් ඔබට අනිත් අය ප්‍රිය වෙනවා ඒ ප්‍රිය බව ඔබ වයස 100ක් වුණත් ඔබට නැති වෙන්නේ නැහැ ඒක උදුර ගන්න බෑ කාට ඔබ අනිකාට ප්‍රිය වීම ඒක මංකොල්ල කන්න බෑ කාට ඒක කෙනෙකුට ඉල්ල ගන්න බෑ ඔබ ප්‍රිය කෙනෙක් ලෙසම ඔබ ප්‍රියශීලීම වෙනවා එළඟට ධම්මට්ඨං සච්ච වේදිනම් ධර්මයෙහි පිහිටියා වූ සත්‍යයන් දන්නා වූ ධම්මෙහි පිහිටපු කෙනෙක් වෙන්නේ දැන් අපේ වෙනත් කාරණා මත පතනන් වෙලා අපේ ජීවිතේ යම් යම් කරන නොකරන දේවල් තීරණය කරන වෙලාවල් තියෙනවා නේ ආත්ම ගෞරවය මත සමාජයෙන් නිඳාවක් අපහාසයක් එයිද වගේ කරුණු මත එහෙම නැත්නම් අපි මේ පෞල් පසුබිමේ අය අපි මේ වගේ වැදගත් පෞල් වල අය වැදගත් අම්මා තාත්තගේ ළමයි එතකොට දැන් එහෙම තියෙනවා නේ පලාත් අනුව වුණත් නේ අපි මේ මේ වගේ කරන්නේ මේ වගේ හැසිරෙන එහෙම තියෙනවා මිනිස්සු. ඒවත් මනුස්සයෙක් යහපත් වෙන්න ඒ වගේ කාරණයක් පාවිච්චි කරාය කියන එක එක සාමාන්‍ය දෙයක් ඒක වැරද්දක් නෑ ඒක ඉස්තිරයක් නෙමෙයි මොකද ඔය කාරණා ඉක්මවාගෙන යන වෙලාවල් එනවා අපි ඔය කාරණා එච්චර වැදගත් කොට සලකන්නේ නැතිව කෙනෙක් ඊළඟට කටයුතු කරන තැනක් එනවා අභියෝගාත්මක තැන්වලදී සාමාන්‍ය ජීවිතේ සාමාන්‍යම දේවල් වලදී ඔය වගේ කාරණා නේ පෞල් පෞලේ පරම්පරාවේ මෙහිමයි අපි ඒව කරන්නේ ඒ නිසා එක්කෝ අපි ගියපු ඉස්කෝලේට හොඳ නෑ අපේ ඉස්කෝලේ නමට අගෞරවයක් ඒ නිසා අපි මේව කරන්නේ එහෙම මේ හිතලා දේවල් නොකරන ඉන්න මම මේ ඉස්කෝලේ කිව්වා මට මතක් වුණේ කොළඹ තාම ජනප්‍රිය ප්‍රසිද්ධ බාලිකා විද්‍යාල ඇතුලේ දැඩි වේගයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙමින් තිබෙන බව අපට බොහෝ දෙමව්පියෝ කතා කරලා කියනවා කරුණා කරලා කොළඹ නම් කියන්න පුළුවන් නම් කියන්නේ නැහැ ඒ ඉස්කෝලේ ගෞරවයට හානියක් වෙන නිසා ඒ පාසල් වල කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාල වල පවතින තත්ත්වය ගැන ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕන දෙමව්පිය ගුරුවරුන්ට විතරක් මේවා බේරන්න බැහැ පෙන්සල් විදියටනේ පෙන්සලක් වගේ සකසපු මාත්‍රාවය. ඒකට පෙන්සල හපහප ඉන්න වගේ තමයි ගුරුවරයාට පේන්නේ. හැබැයි ඒක ඇතුලේ මාත්‍රාවක් තියෙනවා. රොසින්ජර් විදියට. ටොෆි විදියට හදපු මාත්‍රාවය. ඒ පාසල් ඇතුලේ ළමයින්ගෙන් අරගෙන තියෙනවා. ගුරුවරුන්ට අහුවෙලා තියෙනවා. මේක විශේෂත්වයේ 7 8 9 ශ්‍රේණිවල වේගින් මේවා ප්‍රචලිත වෙමින් තියෙනවා.
හැම පාසලකම ඉන්න තමන්ගේ ළමයින් ගැන ටිකක් කල්පනාවෙන් ඉන්න එක හොඳයි. ලංකා සමාජය ඔය පඬිතකම් කියුවට Facebook වලට ඇවිල්ලා ලොකු විනාශයකට යමින් තියෙනවා. ලොකු විනාශයකට. මොකද දැන් හිතන් ඉන්නේ උඩ පැන පැන ඒවායේ මේ මොකක් හරි බණක් දහමක් කියලා දෙන ජීවිතයට හොඳ දෙයක් කියලා දෙන තැන්වලට ආයතනවලට පුද්ගලයින්ට පහර දීලා නිඳා පහස කරලා ඉවර කරලා දැම්මම මුළු රටම ගොඩ දා ගන්න පුළුවන් කියලා හිතන් ඉන්නේ. හැබැයි ඒ තැන්වලට පහර දෙමින් ඒවා විනාශ කරලා දාමින් යද්දි වෙනම වේගයෙන් දරුවන්ගේ ජීවිත මත්ද්‍රව්‍ය ජාවාරංකාරයින්ට ආක්‍රමණය කරගන්න අවශ්‍ය පරිසරය හැදෙනවා. මොකද ආගමෙන් ධර්මයෙන් දරුවෝ අයින් කරනවා. ආගම ධර්මයේ වැඩක් නැහැ. ඕවා පට්ටපල් බොරු කියලා මතවාද හදලා ඒවා ජනප්‍රිය කළා. ඒවා තමයි මේ ආගමක් ධර්මයක් නැතුව තමයි අපි ඉන්න ඕන. ඔහොම කියලා ලොකු කතා කියලා යවනවා. දෙමව්පියොත් ඊළඟට එනවා. ඕවා ඇත්ත තමයි. ඕවා පස්සේ වැඩක් නැහැ. මොන බණද, මොන ධර්මද, මොන දහම් පාසල්ද, මොකටද ඕවා? එහෙම කියන පඬිත කාන්තාව ඉන්නවා, පිරිමි ඉන්නවා, ඔළුව නරක් වෙච්ච. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝගේ ළමයින්ට වෙන දේ. ඒගොල්ලෝගේ ළමයි ගොඩාක් ලොකු අනතුරකට, ගොඩාක් ලොකු අනතුරකට ගමන් කරමින් ඉන්නවා. කරුමේ කියන්නේ ඒගොල්ලෝගේ ළමයි විතරක් මේකේ ගොදුරු වෙනව නම් හිත හදාගත හැකි ඒගොල්ලෝ අපුරපුවා ඒගොල්ලෝ නෙලා ගන්නවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මද්රව්වට ඇබ්බැහි වෙච්ච ළමයි තව කෙනෙක්ව කොහොම හරි එකට යොමු කරන. එහින්දා හයේ පන්තියෙන් ඉහළ පාසල් දරුවෝ ඉන්නව නම් ලංකාවේ අනිත් රටවල් නෙමෙයි ලංකාවේ කරුණා කරලා තමන්ගේ දරුවෝ ගැන අවධානෙන් ඉන්න. දරුවන්ට හොඳම ජීවිතයක් කියලා කියන්නේ හොඳ අධ්‍යාපනයක් විතරක් නෙමෙයි. එහෙමනම් අර මුලින් කියපු ගාථා ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ බොරුවක් දේශනා කළා තියෙනවා. එහෙනම් දැනුම විතරක් ඇති ගුණයක් ඕනේ නැහැ කියලා කියන්න එපා, විනයක් ඕනේ නැහැ කියලා. අපේ බුදුහාමුදුරෝ දේශනා කළේ දැනුමත් ඕනේ විනයත් ඕනේ. ඥානයේ වගේම හික්මුණුකමක් ඕන. කලයුත්ත නොකලයුත්ත අඳුනගෙන කටයුතු කරන කෙනෙකු බවට අපේ දරුවන් පත් වෙන්නට ඕන. ඒකෙන්ද ඒකත් මතක් කරන්න ඕන. දැන් ඔය දැන් ඉස්සර තිබුණ අපේ පාසල් වල මේවා වෙන්නේ නැහැ. එහෙම රස්තියාදුකාර පාසල් නෙමෙයි. එහෙම වැරදි සිද්ධ වෙන පාසල් නෙමෙයි අපි ඒව කරන්නේ නැහැ. අපේ ඉස්කෝලේ නමට හොඳ නැහැ. එහෙම කියලා තමන්ගේ ගෞරවය රැකගන්න එහෙම කටයුතු කරපු අය එහෙම પરම්පරාවල් හිටියා. දැන් මේ પરම්පරාවල් වේගයෙන් ඉවර වීගෙන යන. හැබැයි හැමදාටම යම්කිසි කෙනෙකුට තමන්ගේ සරය ආරක්ෂා කරගන්න පුළුවන් ධම්මට්ට එයා ධර්මයේ පිහිටලා ඉන්නවා. එයා පිහිටලා තියෙනවා නම් මේක අකුසල ධර්මයක්. මම මේ අකුසල ධර්මය කරන්නේ නැහැ. මේක කුසල ධර්මයක්. මම කවුරු කරත් කවුරු නොකරත් මම මේ කුසල ධර්මයේ යෙදෙනවා. මම මේ අකුසල ධර්මයෙන් අයින් වෙලායි. අන්නේ ධම්මට්ටන් එහෙම දහමේ පිහිටපු අකුසල ධර්මයෙන් වෙන් වුණු කුසල ධර්මයේ පිහිටපු අය මතක තියාගන්න. ඒගොල්ලෝ හැමදාම ජනප්‍රියයි. මොකද ඒගොල්ලෝ ජනප්‍රිය වෙලා තියෙන්නේ අවබෝධයෙන් වැළකිය යුතු දේවල් වලින් වැළකිලා, අවබෝධයෙන්ම සමාදන් විය යුතු ධර්ම සමාදන් වෙලා. එවැනි අම්මා කෙනෙක්, එවැනි තාත්තා කෙනෙක්, එවැනි දරුවෙක් බවට ඔබ පත් වෙන්නට ඕන. එතකොට ඔබව ආරක්ෂා කරන්න ඔබේ පස්සෙන් කවුරුත් එන්න ඕනේ. ඔබ පිළිපදින දහමම ඔබ හැමතැනකම ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි.
ඔබ ආරක්ෂා කරන ධර්මයම ඔබ පිළිපදින ධර්මයම ඔබ සමාදන් වෙලා සිටින කුසල ධර්මයම ඔබ ආරක්ෂා කරනවා එහිඳ තාම බුද්ධිමත් තාම ප්‍රඥාවන්ත අපේ සදහවතුන් ධම්මට්ටං ධර්මයෙහි පිහිට නාය පාටපත් වෙන ධර්මයෙහි පිහිට නාය පාට ඊළඟට सत्य वेतना सत्य दान सत्य अवबोध कर निदास लोके अपव मिनिस्सुंटे पावेन्ने अपे किसीम ज्ञानवंतकमक अवबोधयक बुद्धिमत्कमक नत्व मिथ्यादृष्टिवल पिहितला वरदी दर्शनवल वरदी आकल्पवल पिहितला अपि कटयुतु करनकोट मोहयेन इन्नकोट किसीम देयक तेरुम गन्ने नैति मनुष्येक विदियट इन्नकोट अणुवन मनुष्येक लेस इन्नकोट अपि अप्रसन्न वेनवा अनित्तयट चतुरार्य सत्य अवबोध कर गैनीम वगे गैंबुरु बलगतु देवल अवबोध वेन्ने नैम कियमुको අමාරුයි මකියම් ඒත් සමහර වෙලාවට සමහරුන්ට මේ දිනපතා ජීවිතේ දෙයක්වත් කතා කරලා තෝරලා දෙන්න බෑ එච්චරට මොහොයි තින් තමන් ඉන්න අදහස් හරි කියලා හිතාගෙන නටනවනේ අන්න අයගේ අදහසකට කිසිම ඉඩක් දෙන්නේ නැහැ කොච්චර සත්‍ය වුණත් පිළිගන්න කැමති නැහැ හරිම මේ අන්තගාමි එහෙම වෙන්න එපා ජීවිතේ. එහෙම වුණොත් ඔබ අප්‍රසන්න වෙනවා. මොකද එතකොට මිනිස්සු එක තැනකදී තේරුම් ගන්නවා මෙයා හරි මෝඩයි. මෙයත් එක්ක කතා කරලා කිසි දෙයක් පෙර ගන්න බෑ. මේ අනුවන මිනිස්සයත් එක්ක කතා කරලා කිසි දෙයක් විසඳ ගන්න බෑ. එතෙන්ට එනවා. එතෙන්ට එනවා. එනිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා ඔබ මෝහයෙන් අඳ වෙලා වැඩ කරන්න අමෝහයෙන් යුක්ත කෙනෙකු බවට පත් වෙන්න ඕනේ සත්‍ය වේදිනා සත්‍ය අවබෝධ කරපො ඇත්ත ඇති සත්‍යයෙන් දකින්න තේරෙන විදිහට කිව්වොත් ඇත්ත ඇති සත්‍යයෙන් දකින්න එතෙන්ට එන්න ඕනේ එතෙන්ට නුවණ දිනු කර ගන්න ඕන ඇත්ත ඇති සැටියෙන් දකින්න කෙනාට යථාර්ථවාදී කෙනාට මුලින් එරෙහි වෙයි හැබැයි පස්සේ කැමති වෙනවා පස්සේ කැමති වෙනවා ඔබට පස්සේ ඔබට ආදරය වෙනවා මේ බුදුහාමුදුරුවෝ සත්‍ය කියලා දෙනකොට ඇත්ත කියලා දෙනකොට ඇත්ත ඇති සැටියෙන් පෙන්නනකොට කොච්චර නිඳා කරාද කොච්චර අවමන් කරාද කොච්චර හිංසා පීඩා කළාද බුදුහාමුදුරුන්ට විතරක් නෙමෙයි මේ ලෝකේ සත්‍ය දෙයක් කියලා දෙන්න આવුත් කවුරු හරි යාට පීඩා කරනවාමයි දැන් තමයි ඔය ටිකක් පිළිගන්නේ පළමුවෙන්ම මේ ගැලීලියෝට සිය දිවි නසා ගන්න උනානේ සත්‍ය කියලා දෙන්න දුන්නේ සත්‍ය කියනවම කිව්වා එක්කෝ ඔයාගේ සත්‍ය මාරු කරන්න වෙනස් කරලා වෙනම අදහසක් කියන්න නැත්තම් මැරෙන්න දෙකින් එකක් තීරණය කරගන්න කියලා ගැලීලියෝ ගැලීලියෝ කිව්වා ඉතින් මට සත්‍ය වෙනස් කරන්න පුළුවන්. හැබැයි සත්‍ය සත්‍යෙම තමයි. අර ඔහු හොයාගත්තම මේ සූර්යා වටා තමයි මේ සියලුම මේ පෘථුවිය ඇතුළු සියලුම ග්‍රහ වස්තුන් ගමන් කරන්නේ කැරකෙන්නේ කියලා ඒක එහෙම නෙමෙයි කියලා නුගන්නලා තිබුණා. පෘථුවිය වට ඔක්කොම වෙනවා කියලා නේ පැරණි ගැන්වීම් මුනි. අරයට කිව්වා ඒ සත්‍ය හරියන්නේ නැහැ. ඔයා ඒක වෙනස් කරා. යකෝ මට වෙනස් කරන්න පුළුවන් ඒත් ඒක වෙනවා. මරුම් කන්න ඕන. මරණය තෝරගන්න බෑ. එන මේ ලෝකේම සත්‍ය ලෙසින් කෙනෙක්ට එතු ගන්නවන්න සමාජයකට දෙන්න බෑ. හැබැයි පස්සේ දවසක සත්‍ය ජය ගන්න
ඒ සත්‍යයට කවදාහරි බලයක් හම්බ වෙන. ඊට පස්සේ යාට ආදරේ කරා. යාට ආදරේ කරා. එනිසා ඔබ සත්‍ය දකින්න ඔබට කවුරුවත් ආදරේ කරත් එකයි නොකරත් එකයි ඔබට කවුරුවත් ප්‍රිය වුණාද අප්‍රිය වුණාද කියන එක නෙමෙයි සත්‍ය දැක්කම ඒක ඔබට ඔබ ප්‍රිය වෙනවා. ඒකයි මට නම් සත්‍ය අවබෝධ කරගන්න එකේ වටිනකම අනිත් අය මට කැමති වෙනවද අකමැති වෙනවද කියන එක ඒක ඒගොල්ලොන්ගේ බිස්නස් එකක්. මට මොකද ඒක? මට වැදගත් දේ මට ඇත්ත තේරෙනකොට ඒක මට හරි සුවපත් ජීවිතයකට හේතුවක්. මම මෝහයෙන් ඉන්නකොට තමයි මම රැවටිලා මම අනුවන කම ඇතුලේ මට වරදින්නේ නේ. එනිසා බුද්ධිමත් වෙන්න. ඊළඟ කාරණේ අත්තනෝ කම්ම කුබ්බානං තමාගේ කටයුතු කරන්නා වූ ඒ කියවේ තමන්ගෙන් දෙමව්පියන්ට තියෙන කටයුතු දරුවොන්ට තියෙන කටයුතු රාජකාරී කරන තැන වෙනුවෙන් කරන්න තියෙන තමන්ගේ කටයුතු කරන. කියන්නේ තමන්ගේ කටයුතු අනුන්ට දාලා බලන් ඉන්න කෙනෙක් වෙන්න එපා කියන එක කියන්නේ. තමන්ට කරන්න තියෙන ඒවා තමන් කරන්න. තමන්ට කරන්න තියෙන ඒවා තමන් කරනවා නම් මතක තියාගන්න. අන්න එතකොට තමන්ට කරන කරන්න තියෙන දේ තමන් කරන තමන්ගේ වැඩ ටික හරියට කරන මිනිස්සෙක් වුණොත් එයා ජනප්‍රිය වෙනවා. එයා ජනප්‍රිය වෙනවා. මොකද ඔබ කාටවත් වදයක් නැති කෙනෙක් ලෙස තමන්ගේ වැඩ ටික තමන්ම කරගන්නා කෙනෙක් ලෙස ඔබට ප්‍රිය වෙනවා. දරුවෝ පවා ප්‍රිය වෙනවා. අවුරුදු 80ක් හරි වෙලා ඔබ ඔබේම වැඩ ඔබම කරගෙන ඉන්නව නම් දරුවෝ හරි කැමති. ඒක ඒගොල්ලන්ට කරන්න ඕන නැහැ නේ. කැමති වෙනවා. ඒක තමයි ඇත්ත. හැම වෙලාවකම මතක තියාගන්න අපි අපේ වැඩ ටික කරගන්නවා නම් අනිත් අය අපිට කැමති. අපිට අනිත් අය කැමති. මම බලන් ඉඳලා තියෙන ඔය ගුවන් යානාවල යද්දී අර අපිට කැම දෙන ඒ ප්ලේට් එකනේ ඒ ට්‍රේ එක දැන් එක රෝ එකක මේ ආසන 40ක් තිබුණොත් ඒ 40ෙම මේ ට්‍රේ සමහර විට 200ක් විතරනේ මේ යම් කිසි කෙනෙක් තමන් කැමගත්තු ට්‍රේක ඒගොල්ලන්ට නැමෙන්න නොදී ඔසවල දුන්නොත් මම ඒ වෙලාවට බලලා තියෙන හැම ඔසවල දුන්නම ඒගොල්ලන්ගේ මුහුණේ තියෙන සැනසීම ඒගොල්ලන්ට ස්තුති කරලා ඒක අපි අරගෙන උත්සල දුන්නොත් මොකද සමහර විට ඔය වගේ රැකියා කරන ළමයි ෆ්ලයිට් එකක් ඉවරලා පැය කීපයක් නිදාගෙන පැය 24ක් ඇතුළත තව එකක් විවිධ මේ ටයිම් සෝන් වලනේ. එතකොට මම බලලා තියෙන එකක් තමයි ඒගොල්ලොන්ට අර අපි අපේ දේ කරනකොට අපිට ප්‍රිය වෙනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ ප්‍රිය වෙනවා කියන්නේ මේ අපිට වැඳ වැඳකෝ අපිට කතා කර කර ඉන්නේ මේ මිනිස්සයා ඒ මොහොතේ පොඩි හරි ප්‍රසාද ජනක සිතුවිල්ලක් අපි ගැන ඇති කරගන්න. ඒක කොච්චර වටිනවද? ඒ අපි අපේ වැඩ කරගන්න නිසා. දැන් දරුවෙක් ගෙදරක තමන්ගේ වැඩ ටික තමන් කරගන්නව නම් අම්මා තාත්තට කොච්චර කැමැත්තක් ඇති වේද ඒ දරුවා ගැන? ඒ ආපු දෙයට සූදානම් කරන්න ඕනේ නැහැ ඉක්මනින් තනියම සූදානම් වෙන්න. කෑවම පිඟාන සෝද ගන්න. කුණු ටිකස් කරගන්න. මේ ජපානේ දරුවෝ නම් ජපන් ජාතික දරුවෝ හරිම විශිෂ්ටයි. ඒගොල්ලන්ට හැම දෙම පුංචි කාලේ ඉඳලා පුහුණු කරනවා.
मेरटे खेम देन लमाइन तस्कोली पड़ी लमाइन खेम देन खेम देने के गुडाक अर्थतीन गुडाक अर्थतीन खेम टीक खेम बड़गिन्न मे गोल्लुट देने का गुडाक अध्यापन आगते अंट ए खेम फलवे निम्दे नौकर खन ඉතුරු නොතින් එක හරියට ඉඳුල් ටික දාන එකට එක දාන්න ප්ලාස්ටික් තියනවා නම් ඒ දාන එකට එක දාන්න තියර වර්ගයක් ඉතුරු වෙලා නම් ඒක දාන තැනටම ඒක දාන්න ඊළඟට ඒ තැන සුද්ධ කරන්න හැමදේම පුහුණුව ඉතින් ඒ ළමයි තමන්ගේ වැඩ තමන් කරගන්න හරි ආසයි බලන් ඉන්න අපේ සිංහල දරුවෝ චූටි ළමයි මම ඔය කනගව පන්සලේ इनकोटे दाम पास चूटी दर्व दाने चूटी दर्व मम दिनो मे गेंकाव गेंका मे पंचल अतुला गेदर को नीनो अतुला सपत्त गलवन तन चूटी लमाइ अपेदू देखे ये बगे लमाइ तनिम सपत्त देख हिमीट गलवन तन वाटा इवान लसन तेल तमाइए दर्व दिन कमती कुछर हमलाच्चर हूं वेला तमंगे वेड तमंग कर अग्री हम दया अभी जीवते पुहन एंडम दया धर्म टीक पुहन वेटिक पुहन वेन कोब अपेक्षा करेंट अनीतमादर वेनो वोट कैमित वेनो वोट प्रिय वेनो एक मे धर्म पूनुवी में लबन आनीसंस्या लुक आनीसंस्या श्रद्धावें अददास मे देश नाब श्रवणे कला बहुम गौरव धर्म कर्णु रस कद इगन गता अद देश नाव सिद्ध कले मासिक वापे लक्की पदन में दायक पिरिसक आशीर्वाद कर में धर्म ज्ञान दीवनु कर गंट सिद्ध करन उपकार सदर्मेशनावेशन पिंक सल्य अनुमोदर देवी अंट देवियो मे पिंग अनुमोदन मेत्वा देवी अंगे आशीर्वाद अरक्षाव बलम शक्ति सेम डिसेंबर मासे तुंगनिता देवन जन्मदिन समरण अपे लक्वी पदन में विधायक कमित्वे कटयुत करण अनुष्क मेडेरी गम महात्म्यागेत अरोशी तेन्नुकोन महात्मिनियागेत आदरणीय दियनीय यारा मेडेरी गम दुअट निदुक भाव निरोगी भाव स्वपद भाव दीर्घावस लभेवा हिसे सिट देपा दक्वा कायिक निरोगी स्वतावय एदारुवाट उदावेवा लभेवा सलसेवा मानसिक स्वपद भावय लभेवा सलसेवा तरवाट दीर्घाउस निरोगी स्व संपत्ति अतुदाकर देवियो उपकार करत्व आशीर्वाद करत्व इवागे अनेक जन्मदिन समरान टेदुन इनोका इमाया महोत्तिगे महात्मिनियट इवागे तंगे आदरणीय दरुआन साविनिदु सहा ए अनिकुत दरुआंट इटमतरव तवत् जन्मदिन समरपु मंजुला वाल्गंपाय महात्मिनिया तुलुकोट तुषार मुतु नायक महात्म्यागेत इनोका मुतु नायक इमाया मोहट्टी महात्म्यागेत पुतनुवान इतकोट ए आयत आशीर्वाद කිරිමත් මේ පින්කමෙහි බලාපොරොත්තු වන ඒ පින්වත් පිරිසට නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලැබේවා ඒ ලැබුවා වූ සහ ලබන්නා වූ ජන්මදිනයන්ට අපේ ආශිර්වාදයේ වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදය එයතන්ට ලැබිලා සියලුම ප්‍රාර්ථනා සම්පූර්ණ කරගන්න ලැබේවා දෙවිවරු ඔයත්න්ව ආරක්ෂා කරත්වා බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට වගේම पूजनी अपे सुदम सामींद्रयानन वहंस्यपे सुगत सेनसुन ही आधिपत्य होबवन
සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේ සහ වැඩ ඉන්න අපේ අනිත් කල්යාණ මිත්‍රයින් වහන්සේලා සියලු දෙනාටත් ඔබ අප හැමටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් සතක් ශාන්තියක් වේවා උතුම් දෙවිවරුද මේ පින් අනුමෝදන් වේ අමා මහ නිවනම අවබෝධ කර ගනිස්වා සාදු 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 ඒ වගේම විශේෂයෙන්ම ඔබගේ නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට අපේ ලක්කෙවි පදනමේ ක්ෂිකා කොබ්බැකඩුව මැතිනිය ජීවක කොබ්බැකඩුව මැතිතුමා ඇතුළු සියලු දෙනා නමින් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින් අත් වේවා සුවපත් වේවා සැපවත් වේවා දුකින් මිදේවා පේ ඥාතීන් උතුම් නිවනින් සැනසෙත්වා සාදු 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 අසන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මිය ගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා මේ භවයේ පුරාමත් උපදින හැම භවයකම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා සද්ධර්මයේ මැසේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින්කමද පාරමී ධර්මයක් වේවා සාදු 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 ආකාසට්ටා චබුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනම් ආකාසට්ටා චබුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනම් ආකාසට්ටා චබුම්මත්තා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මම් පරන්ති තී ඔබ හැම දිනම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුපත් වෙත්වා සාදු සාදු සාදු